Kangaroo FM. What's your Asatmika! Asatmika! අයියෝ බලන්න අසාත්මිකා මොකද්ද සේ මේ මාසෙටම අපිව කාවවත් කොහෙටවත් වැඩට දාගන්න බැරි වුණානේ ඉතින් මං ගිය මාසේ ඔයාගේ පඩිය දුන්නේ ණයට සල්ලි අරන් බෑ බෑ අසාත්මිකා මෙහෙම ගියොත් අපිට මේ THTAS man power එක වහන්න වෙන්නේ හොඳේ සේ ඈ මම මේක වහන්න ඉස්සෙල් දැනගන්න හිටියේ සේ මොකද්ද මොකද්ද සේ THTAS කියන්නේ THTAS කියන්නේ තමා හිසට තමා අතමේ සෙවණැල්ල කියන එකනේ කියන්නේ සර් අපි මොන රස්සාව හොයලා දුන්නත් Taman මේක රැක ගන්න ඕන කියන අදහස නේද සෝකෙ තියෙන්නේ අන්න හරි දැන් බලන්න අසාත්මිකා මෙතෙන්ට රස්සාවල් හොයාගෙන එන ගොඩක් උන් වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති තනිකර තලපුන්නක්ු මූරා වර්ගයට අයත් වෙන්නේ අසර් උන්ට ඉතින් මම දන්න සෙල්ලම් දාලා අල්ලේ පළවෙනි එක්ස්පීරියන්ස් හදලා දීලා හොඳ පඩියක් ගන්න රස්සාවකට දැම්මහම උන් දැනගන්න එපා මාවත් රැකලා රස්සාව රැක ගන්න නේද ඒක හරි සර් සමාජ සේවයක් රස්සාව දෙන අයට මේක සමාජ විරෝධී වැඩක් මොනවා වුණත් ළමයෝ මේක ඉතින් පොලිටික්ස් වලට වඩා හොඳ වැඩක් නේ හා නැද්ද සේ ඕ අර කී සතිය හිත හොඳ එන්ටර්ප්‍රයිසස් එකේ කවුන්ටන්ට් වේකන්සි එකට සර් යවපු කොල්ලට අස්සන ගහන්නවත් බෑනේ සර් අකුරු ඉලක්කම් මෙලෝදිය ඔව් මං ඌට මොකද්ද අධ්‍යාපන සුදුසුකම් දැම්මේ ශාස්ත්‍රවේදීද ශාස්ත්‍රපතිද එම්.ඒ කියලා සර් දැම්මේ ඈ යට රස්සාව හම්බ වෙලාද කියලා අපි දැනගන්නේ කොහොමද සර් මාසයක් යනකොට දැනගන්න පුළුවන් ඒ කොහොමද සර් මාසයක් විතර යනකොට ඔය හිත හොඳ එන්ටර්ප්‍රයිසස් එකේ ලොක්ක රස්සාවක් ඔයා මෙහාට එනවනේ එතකොට අපිට දැනගන්න පුළුවන් අපි දාපු එක එහෙ වැඩ කියලා සර් ඈ කම්පැනි වහලම දායිද සර් ආයි නැතුව මම යවපු එකෙක් නේ සර් කෙනෙක් මට හරි ආඩම්බරයි සර් මේ අසාත්මික ආ සර් ඔය ඉතින් ඔහම මේසෙට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා හරියන්නේ නැහනේ සර් මම මේ ට්‍රයි කරනවා සර් ට්‍රයි කරනවා ඔව් සර් මම බැලුවේ මගේ FB එකේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කාට හරි ජොබ් එකක් සෙට් කරන්න පුළුවන්ද කියලා අනේ අසාත්මික සර් ඔය FB එකේ රස්සාවල් හොයන උන් නැහනේ පරස්තාවල් හොයන උන් නියෝක ඉන්නේ ඒකනේ ඇත්ත සර් බැදු පුනුත් කොල්ලෝ වගේ ආයි බඳින්න ලෑස් වෙච්ච ගමන් ඉන්නේ නේද සර් අනේ එකනේ කියන්නේ FB තේරුමක් නැහැ ඔව්ව වැඩක් නෑ ළමයා මේ ඔයා ඔහොමම ඔය අඩි දෙක එළියට බහැලා ඔය පාරේ යන කෙනෙක් එක්ක hina වෙලා ඇසක් ඉඟි මරා කටකොණකින් ලා hina වප්පා පස්සාවක් හොයලා දෙන්න මෙහෙට එකෙක් ඇදගෙන එන්න බලන්නකෝ මම බලන්නම් සර් හැබැයි සර් උන්නේ අර FB කියන වගේ රස්සාව පරස්තාව වේගෙන આવොත් විශේෂයෙන් එයා මෙලෝ රහක් නැති හෙන්සම් නැති කියුට් නැති ගැත කෙනෙක් නම් මම කෑ ගහනවා සර් සර් ඉන්න ඕනේ මාව බේර ගන්න හොඳේ එතකොට රහක් තියෙන හෑන්සම් කියුට් ලස්සන එකෙක් නම් සද්ද නැතුව රස්සාව පරස්තාවක් කරගන්නවද ඔය ළමයා ඈ මේවත් නැසේ ඊයගේ රස්සාවත් බලනවා රස්සාවක් නැතුව මොකොත්ම කරන්න බෑනේ අනිස මං එනන් එළියට යනවා හා හා යන්නකෝ අම්මා පෙළියට දැම්මට මොකද බයෙත් බෑ යන්නම යයිද දන්නේ නෑනේ අද කාලේ ඇදෙන මුසත බහකට ෂුවර් නෑනේ එහෙමද? ඇත්තටම මම රස්සාව කරන්න ආසය. ඒත් මේ ලංගික මූණට බෑ කියන්න බෑනේ. අම්මප මේ ලංගික කිව්වෙ ඉඳ කැවතුනේ. පදිච්චර ඕන්න කන දුන්න වැටි. පරවැලි උනත් ඕනේ නේ පුළුවන්. වාසත්කම කළා තියෙන්නේ ඒකයි. ඔව්. ඔව්. ආදියට හරින්නේ ඔය අරන් ඇවිල්ලා තියෙන්නේ නොම්මර චෝක් එකේ. ආ මේ දැනට වේකන්සි ඉවරයි. මේ අපි දන්නල එවන්නම්කො ගිහින් එන්න. බෑ. එනං අයියෝ වයි අයියා. පචවේ පොළොන්නරුවට යන බස් එකට ගියක් හරි දෙන්න පුළුවන්ද? ඈ? ඔව්. ආ මෙන්න සල්ලි මේකත් අරන් යන්නකො. අසාත්මිකා. සර්. ඇතුලෙන් ඉන්න හොඳේ එළියට යන්න එපා අයියා. හා. සර් එස්කියුස් මී. ඈ? සර් මම පොඩ්ඩක් එළියට යන්නද? ගියාට කමක් නෑ. රස්සාවල් දෙන්න කවුරුවත් මෙහාට එක්කන් එන්න එපා හොඳේ. අනේ සර්. එහෙම එක්කන් එනවනම් මතක ඇතුව අපේ ගාස්තුව ගෙවන්න පුළුවන් කවුරු හරි විතරක් එක්කන් එන්න හොඳේ. සර්. ඈ? මං ටග් ගාලා ඩේටා කාඩ් එකක් අරන් ඉන්නම් සර්. FB එකේ ජොබ් එකට කොල්ලෙක් ටැකල් කරනකොටම ඩේටා ඉවර වුණා. හරි හරි ඉක්මනට ගිහිල්ලා එන්නකෝ. හෙලෝ
කවුද? ඔව් ATHTS මෑන් පවර් තමයි. නෑ නෑ මෑන් පවර් කියන්නේ මිනිහගේ පවර් නෙමෙයි මේ මෑන් පවර්. මොකද්ද? මිනිසුන්ව පව කරගස්සන්න එපා. පැහැදිලි නෑනේ. ඔව් හෙයාබර්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ අර කොණ්ඩ කුරුල්ල පුද්ගලික සමාගමනේ. ඔව් ඔව් ඒක එක්සිකියුටිව් මැනේජර් පෝස්ට් එකට අපි දැම්මද? ඉතින් හරිනේ රස්සාව හම්බ වුණානේ. ඈ දවස් තුනේ බෙල්ලෙන් ඇදලා එළියට දැම්මා. මේකයි මං ඔයාට රස්සාවට දානකොටම කිව්වනේ අර ඔයාගේ හොරහරක් ලුක් එක මූණේ තියෙන හින්දා පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන් කියලා. හරි හරි කමක් නැහැ ආපහු මෙහෙට එන්නකෝ. අධ්‍යාපන සුදුසුකම් මූණ නැහැ නේ අපි වෙන රස්සාව බලලා දාමුකෝ ඈ. Excuse me. ආ අනේ සර් උදව්වක් විදිහට මෙන්න මේ අයියට ගැලපෙන ජොබ් එකක් හොයලා දෙන්න සර්. මට පව් කියලා ඉතල එක්කන් ආවේ. මෙයාගේ නම කිරා. ඇවිල්ලා තියෙන ගොනා සාවල් කරන්න ආයි මොකටයි ඉතින් බයක් සුදුසුකම් ඕන කියලා මල පොතේ අකුරක්වත් දැනගන්න ඕන කියලා සුදුසුකම් මුකුත්ම ඕනේ නැහනේ ඒවා ඉතින් මේ ලෝකේ දෙයක් මට තියා ආය අපේ පරම්පරාවේ එක්කවත් නැහැ ඕන් අයිය නායක දෙයියන් පල්ල මෙහෙමයි කියන්නේ මෙහෙමයි Taman කැමති ඕන රස්සාවකට මෙහෙන් අපිට දාලා දෙන්න පුළුවන් තේරුනේ මූලික ගෙවීමක් කරන්න තියෙනවා ඒ කියන්නේ ඩිපොසිට් එකක් හොඳේ අනේ ඉතින් ගෙවින්නම් පස්සේ උනා මොකදයි රස්සාව අපි එනං ඔහෙව දාමු ද සුපීරියර් ඔෆ් ද නිව් ටෙක්නොලොජි කම්පැනි ඇසිස්ටන්ට් මාකටිං මැනේජර් පෝස්ට් එකට. යකෝ කිරාට කලන්තයක් ඇල්ලුවා නේද අසත්මික බලන්න කිරා කිරෝ කිරා අයියා මේ කිරියා මේ කිරියා නෙවෙයි සර් මං කිරා මේ හරි එහෙනම් කිරා අර ගෙවීම දැන් කරනවද රස්සාවකට දාන්න රුපියල් 5000ක් ගෙවුවාම ජොබ් එක ඇතේ හොඳේ අනේ එහෙනම් ඉතින්දක මින් සල්ලි ආ ලොකු රස්සාවල් නම් එපා උන් මහ ලොකු බඩියකුත් එපා ගාමට එකට දාන්නකෝ අයියෝ ගාමට නම් සිම්පල් නේ අපි ඔයාව දාන්න හූරන්කා ඇපරල්ස් එකේ ඔෆිස් එකේ එක්සිකියුටිව් ජොබ් එකකට හොඳේ අසත්මිකා සර් ඇප්ලිකේෂන් එක පුරවන්න මෙයාගේ එන්න අයියේ අයියගේ සම්පූර්ණ නම කියන්න මගේ නම නේද මගේ සම්පූර්ණ නම එන ලියා ගන්නකෝ නග ගොනාන්න පාර ඇදවටු වැව ඉස්මත්තේ පාට ගාද්දර කහල්පේ කොට්ටල් බද්දේ විදානලාගේ ශ්‍රී විද්‍ය ලෝකේශර කිරිහාමි පෙරේරා ඕන් නම ලියන්න තියෙන තැන ඊට මදි හන්ද සම්පූර්ණ නම නොලිය කිරිහාමි පෙරේරා කියලා ලියමු හොඳි වයස මේ ඩෝරට අවුලක් ඊදරි වෙලා තියන්නේ ඕන් පේනවට වඩා වයස අඩුයි නගාට කැමති ගානක් දාගන්නකෝ මන මාලහිනාව 26ක් විතර දාමු නේද 26ක් එහෙනම් අපි පෝස්ට් එක දැම්මේ එක්සිකියුටිව් මැනේජර් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා හරිද කමක් නැහැ ඕන් බර වැඩ පුළුවන් පෙට්ටි 25ක් කරගහන් යන්න පුළුවන් හැතෙම 10ක් උනත් නග නේ නේ පෙට්ටි කරගහන්න නේ නැතේ මේක ඔෆිස් එකේ ජොබ් එක ඊමේ ටයි කෝඩ් දාලා වාඩි වෙලා ඉන්න තියෙන්නේ අනේ පා නග නේ පා මේ මාව බැරිය පල
කිරාව හූරන්කා ඇපරල්ස් එකේ ආව පෝස්ට් එක මොකද්ද? සෙමි ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එකට යැව්වේ. එක්ස්පීරියන්ස් වලට සර් මැලේසියා බංග්ලාදේශ් ඇටෙන්ඩියස් දෙම්මා. කිසි දෙයකට කතා කරන්න නැතුව ආඩම්බරින් ඉන්න උගන්නලා. Yes no thank you තුන දුගන්නලා සර් යැව්වේ. ඇරෙන තැපැලෙන් ආවත් වෙන ගාමන්ට් එකේ හෙල්පර් ජොබ් එකකටවත් යවන්න බලමු හොඳේ. සර් එන එකක් නේ. එන එකක් නැද්ද? ඔව් සර් අපි ප්‍රොඩක්ෂන් මැනේජර් පෝස්ට් එකට යැව්වට එයාට ඕනේ විලා තිබ්බ හෙල්ප් කෙනෙක් වෙන්න. ෆාම් එකට වැටිච්ච කුකුලා වගේ ඉඳි. අපි අසාත්මිකා. සර් නරකද දැන් ඔය ළමයාත් කොයි කරත් කියලා මොකක් හරි රස්සාවක් මෙහෙම හොයලා තියාගත්තා නะ. මේ කම්පැනි යන විදිය එච්චර හොඳ නෑ ළමයෝ. සර් ඔව්. මේ ඇලවුනා මංගල සේවයේ වේකන්සියක් තියෙනවා මං ඒකට දාන්නද සර්? ඔය ඇලවුනා මංගල සේවයේ ගෑනු ළමෙක් හොයනවා තමයි මම දැක්ක මේ දැන්වීම දාලා තියෙනවා. මංගල දැන්වීම බාර ගන්න ඒවා පටල් කරන්න ඉන්නේ තියෙන්නේ. ඉතින් මේක තමයි මම ඇප්ලයි කරන්න හදන්නේ සර්. එතකොට මට පුළුවන් හොඳ මංගල යෝජනාවක් තියෙනවද බලලා මට මේ ඇප්ලයි කරගන්න. ඔව් ඒක හොඳයි. එක්ක මං කියන්න දසාත්මිකා වැඩක්. මොකද සර්? ඔයා දැන් ඔය එහෙම යන්න ඕනේ. අපිත් මේ මෑන් පවර් එකේම සබ් කොන්ට්‍රැක්ට් එකක් විදියට මංගල සේවයක් දාමුද මොකද කියන්නේ? ඒකත් හොඳයි සර්. හොඳේ නමක් එක්ක දැමු පත්විල යයි සර්. අපි දාමුද විලංගු මංගල සේවය කියලා. විලංගු මංගල සේවය ටිකක් බය හිතන ගතියක් එනවනේ අසාත්මිකා. එහෙනම් සර් අපි මෙහෙම දැම්මු. කොහමද? සිපිලි මංගල සපිරි සේවය. ඒක හොඳයි නේද සර්? කොහොමටත් අන්තිමට බැඳ කියන්නේ සිපිලි කිට ගියා වගේ නේ. පයිලට් නෑ හැබැයි ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් ජොබ් එකක් නම් තියෙනවා. මොකද? එතකොට ෆ්ලයිට් ඉංජිනේරින් නෑ. බස් හදන ගරාජ් එකක ජොබ් එකක් තියෙනවා. මොකද අප්පා? මොකද්ද කියන්නේ? ඉතින් දෙකම එකයිනේ. ඒක කොහොමද? බස් නිකන් ෆ්ලයිට් වගේනේ. ඒව හදන දැන් ඉතින් ෆ්ලයිට් ඉංජිනේරින් වගේ තමයි. ඔය ඉතින් යනවද? යනවා තමයි. ජොබ් එක පහද? අනේ මො තියාගනින්. ආවා මෙතන ජොබ් හොයන්නේ. අසාත්මිකා. අපිත් හරියට කියවන්නේ නැතුව අර ඩ්‍රයි ෆිෂ් ස්ටෝල් සේල්ස් රෙප්‍රසන්ටේටිව් කියන පෝස්ට් එකට කොල්ලෙක් යවුවා නේද? ඔව් සර්. අපි අධ්‍යාපන සුදුසුකම් වලට ඩිග්‍රී කුත් දාලා යෙව්වි. කොල්ලා ඉතත් හයි කෝට් දාලා ගියේ සර්. සර් එස්කියුස් මී. ආ සර් ඩ්‍රයි ෆිෂ් ස්ටෝල් සේල්ස් රෙප්‍රසන්ටේටිව් කියන මොකද්ද සර්? ඒ කරෝල කඩේක කරෝල විකුණන වේගන් කියන්නේ තිබිලා තියෙන්නේ. ඒකනේ දැන් ඊයේ අවසන් ඌ ඇවිල්ලා මාව හම්බෙලා කට්ටකුරියකුත් දීලා ජොබ් එක අවුලක් නැහැ කියලා ගියේ. එහෙනම් අවුලක් නැහෙනේ සර්. සර්. ඈ අන්න ආච්චි කෙනෙක් එනවා. ආච්චි කෙනෙක්? ඔව් සර්. වයස ඇටියට නම් එළව රස්සාවක් තමයි එයාට සෙට් කරන්න වෙන්නේ. රස්සාවක් නම් එළව වුණත් අපිට සෙට් කරන්න බැරිය බලමුකො මොකාට දෙන්න හදන්නේ කියලා. නෑ එක්කෝ සී අයියා. හරියට හරිනේ. ඇයි නංගා? ඌ තමයි ජොබක් මොකුත් නැද්ද කියලා හොයන්න. ATHTAS තමා හිසට තමා තමයි සෙවණැල්ල මෑන් පවර් හා සිපිරි මංගල සපිරි සේවයේ වෙතින් ඔබට රස්සාවක් ඔන්නම් රස්සාවක් පරස්තාවක් ඔන්නම් පරස්තාවක් සොයා දිය හැකි පටාස් ගාලා වතලෙච්චත් එක එහෙනම් වැඩ කරන තැනින්ම කවාදයක් බල සෙට් කරලා දෙන්නකෝ අසාත්මිකා ටග්ගාලා බල්ලා තනිකඩ කඩහිමියෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි මොලේ හරියට වැඩ කරන්නේ නැති කෙනෙක් හරි බල්ලා සෙට් කරලා දාන්න මෙන්න මේ ආච්චිට නෙමේ නංගිට මට ගාලා බලන්න හොඳ තැනක් සර් ආ ඔළුව පිට්ටිය වෙච්ච වගේ කෙනෙක් නේද ඕනේ බලන්න සර් ටග්ගාලා බලන්න මේ අපිට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නකො මේ ෆෝම් එකක් තියෙනවා පුරව ගන්නත් ඕනේ නේ අයියේ ආ ෆෝන් නම් පිරෙව්වට කමක් නෑ හැබැයි වයස නම් කියන්න ඇස කියන්න ඕනේ ෆොටෝ එක ඇලෙව්වම හරිනේ මේකේ සර් ඕ වේකන්සියක් තියෙනවා ලපා මල් ශාලාවේ මුදලාලි තනිකඩ රයිට් එහෙනම් වැඩේ හරි නංගි අයියේ සූටබල් ජොබ් එකක් තියෙනවා හොඳේ කොහෙද බර වැඩ නෑ නිකන් ඔය සැටින් රෙද්දකට ටින්ටස් ඇණියක් දෙකක් ගහන්න තියෙන්නේ හා
පොලිස් පොඩ්ඩක් එහෙම මෙහෙම කරන්න තියෙනවා. සිත් ගන්න සුළු අයරුන් වැඩ කළොත් මුදලාලිව කසාද බඳින්නත් පුළුවන්. හොඳේ. මලාට බය වෙන්න එපා. කිසි වියදමක් නැහැ. මලත් ගොඩ හොඳේ. ඒ කියන්නේ වේකන්සියේ තියෙන ලතා මල් ශාලාවේ එම්බාම් පවා ෆ්‍රී. මොකක්ද ඒක කිව්වේ? ඉත අහන්න පානේ අම්මේ. කාෂ්ටක අනේ මොදලාලි ඒව සද්දට කාෂ්ටක කියලා නම කියන්න එපා වන් මට කාෂ් කියන්නකෝ එතකොට පොඩි හින්දි ටච් එකකුත් තියෙනවනේ කාෂ් හරි හරි මේ මොකා වුණත් බොහොම සින්දු කිය කී ඉන්නේ මේ කඩේ වැඩ නැද්ද මුකුත් ඈ මං මේ පොඩි ප්‍රොමෝෂන් සෝන් එකක් සින් කරලා කස්ටමර් නංගි කෙනෙක් ඇතුළට ඇදලා ගන්නයි හදුවේ වන් හැදිච්ච ගෑනු ළමයේ කේයිද බං උඹෝ දැක්කහම ඇයි අහන්නේ බලහන් උඹේ හැටි පොණ්ඩේ හැඩපළු ගෙතිලා අයියෝ හැඩපළු නෙවෙයි මුදලාලි මේ බ්‍රේඩ්ස් රස්තා රස්තා බොබ් මාලිගේ කොණ්ඩනේ මොකක් ඒ මදිවට ඔන්න මෙන්න ගැලවිලා ඇහැලෙන්න ඇදන් ඉන්න ඩෙනිම් පඩන් ගොදිය බලහන් අවුල්ද හිඟන් වඳිනවා බං ඔයිට වැඩිය හොඳට කෙල්ලෙක් බයක් එකක් නැතුව කඩේ ඇතුළට එයිද ගියහන්කො උඹේ වෙ කලි සම දැක්කහම ඇයි මොකක් මුදලාලි අවුලේ අවුල දැන් හැලේ කියලානේ බං උන් හිතන්නේ මේ මුදලාලි ෂොප් එකක ඉන්නකොට මෙහිම අලුත් ට්‍රෙන්ඩ්ස් වල හිටියේ නැත්තම් කස්ටමර් ඩිසපොයින්ට් වෙනවා වන් අනේ මේ මේක ෂොප් එකක් නෙමෙයිනේ මේක සපත්තු කඩයක් අයිය නවත්තලා අර ලේඩිස් ෂූස් ටික හයි හීල් ටික හපන් ගිහිල්ලා හයි හීල් ගැව්වට යන්නේ නැහනේ මුදලාලි අපේ සරෙප්පුල ඩිසයින් දැක්කම කෙල්ලන්ගේ මූණවා නිකන් ලුණු දෙයි කෑවා වගේ වෙනවනේ මෙව්ව මල් කියලා ද විකුණන්නේ බෑනේ මෙව්ව පුළුවන් සිරියාව තිලට විකුණන්න ඕන අනේ නිකම් පලයන්මයි යන්න අර බලහන් අර එන්නේ සෝක් සිරියාවන්ත ළමේ සරප්පු ගන්න ආ දිව ඇතුළට දාගෙන සරප්පු දෙක විකුණන්න බලහන් ළමේ මේක මතක තියාගනි මොදලාලි ඔබ කකුල් දෙක අල්ලලා සරප්පු දාන්න එහෙම යන්න එපා හොඳේ ඒ ළමේ ඇතුළට දීපන්කො හරි 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 මොදලාලි හින්ටකෝ ආ එන්න මිස් එන්න එන්න මෙතන හිට ගන්න ආ මිස් මේ දොරටි හෙට් වෙලා හිට ගන්නකෝ එයි උස බලන්ට නේ උස බලන්න ඕනේ කකුල සයිස් එක බලලා දෙන්නකෝ අනේ අම්මපා හරියන්නේ නෑ මුදලාලි මොකද්ද මේ සරප්පු ඉක්ුණන්න බෑ වොන් රජ කාලේ නාට්‍යයකට ගොඩ 50 ගාන කතා කරලා දෙමුද ඈ නැත්තම් ඔයිට වඩා හොඳයි අපි මේ කඩේ රට කජු මොරුක් ඉක්ුණමුකෝ මේ සරප්පු ඉක්ිනෙන්නේ නෑ මුදලාලි අර බලන්නකෝ අර සරප්පු දෙක නිකන් ඔල පොතක් ලොරියකට අහුවෙලා වගේ ඌයි තියෙ විකිනේ දාන් කිසිම දෙයක් විකිනෙන්නේ නෑ බං විකුණන්න ඕනේ ඔය කිව්වේ කියන්නේ ඉතින් කොහෙද ඉතින් විකිනෙయ్య මෙතෙන්ද සරප්පු දෙකක් ගන්න ගෑනු ළමේ කාවොත් බානවස්ස දේවල්නේ කරන්නේ මේ ආයි සරප්පු ගන්නන ළමයින්ගේ උසෙම මනින්නේ තේරුණාද හොඳක් කරන්න කියවත් ඕක තමයි ඉතින් හොඳක් කොහෙද බං ඇයි ඇයි අහන්නේ මං බලාගෙන මේ ළඟදී උඹ සරප්පු දෙකක් ගෑනු ළමේකට විකුණනකොට ඒ ළමයා තොලහ පාගෙන හිටියේ ඒ මොකද මේවා ඉතින් පෙනුමට වඩා ගණන්නේ මොදලාලි ගාන කිව්ව ගමන් තොලහ පෙනවා අනේ බොල ගණන් කිව්වහම දේ තොල හැපුනේ නැතුව උඹ හිතන්නේ මගේ කන් ඇහෙන්නේ නැහැ කියලාද උඹ ඒ ළමයට කිව්වේ නැද්ද ඔයාගේ ඔය නාදලුවන් තොල් දෙකට මේ සරප්පු දෙක ලස්සනට මැච් වෙනවා කියලා හා කිව්වේ නැද්ද හා කිව්වේ නැද්ද කියහන් ඒ ගන්න යකො තොල් වලට සරප්පු මැච් කරනවද බොල කොහොම හරි සරප්පු දෙක විකන්නේ මොදලාලි ඔවිත වික්ක තමයි ගොම්බදින කණුවක් හින්දා මේ කාස්ටක ලාලි උඹයි ශරීරයේ අවයව වලට සරප්පු මැච් කළොත් අම්මප ගහනවා හයිල් එකකින් නලල හිටින්න තේරුණාද හරි හරි මම නොකර ඉන්නම්කෝ ඔයද මුදලාරි තින් මොඩර්න් සේල්ස් ටෙක්නික් දන්නේ නැහනේ හනිමිටි කරේ තියන් බිස්නස් කරනවානේ කරන්නකෝ හරියයිද කියලා බලන්න අනේ මේ අනමිටිය කරේ තියන් හරි කාගෙන් හරි දොසක් නාහ ලස්සනට මම වැඩේ කරනවනේ උඹ එහෙමද ගියහන් හරි එනම් මුදලාලි කියන විදියට මං කරන්නම්කෝ ආවරයිනේ ආ මේ මම අර උඹට ඊයේ හවස අඩියක් ගහන්න කිව්ව එක ගැහුවද
බුදුරාරියන කම්බලන් හිටියා. ආවේ නැහැ නිදි මං තනියම ගැව්වා. වැදුනා වැදිල්ල බොඳ වෙන්න මොන්. හා? මම නඩියක්ද කියන්නේ? අඩියක් කිව්වා අර සෝඩාත් එක්ක කවලම් කරලා ගහන අඩියනේ. මේ බුදුරාරි කිව්වේ කොයි අඩියද? අනේ අම්මපා කන පොඩ මෙහාට ලං කරහන්. ඇයි? මේ කන් අඩිය පැලෙන් එකක් දෙන්න. අනේ අම්මෝ. නැගිටහන්. ඇයි බුදුරාරි? අම්මපා. ඕ බුදුරාරි මං ඊනෙන් ගමේ ගියා මුදලාලි අපේ අම්මා කැකුළු හාලේ බතට පොල් සම්බෝලයක් එක කරවල කෑල්ලක් බදලා දුන්නා පට්ටර අයියෝ නැගිටට තාමත් රහ දෙන්නා අම්මේ ඔවිතෙන් රහ දැනෙන්නේ නැද්ද දැනෙනවනේ නං බලේතර සරපුවක් හපහපානේ හීන දැකලා තිබ්බේ අම්මා ගියා මුදලාලි නැතුව පිටර කකුල් වල දාන්න ගන්න නැති එකේ කරවල වලට මේව විකණන් අපිට ලාභයක් ගන්න තිබ්බනේ මුදලාලි මම කියන්නේ බා හැම වෙලාවෙම මේවා විකුණන්න බෑ කියලා හරියන්නේ නැහැ කාස්ටක කොහොම හරි මේවා විකුණන්න බලහන්කෝ එහෙම විකුණනවා නම් වෙනම නැගල යන පට්ට බොරුවක් ඕන මුදලාලි එහෙම නැතුව බෑනේ මන්නම් ඉතින් ඔය බොරුවට ආසම නැහනේ අපයෝ ඒකද මේවා විකුණ ගන්නත් ඕන හින්දා එහෙනම් මොකක් හරි සාධාරණ බොරුවක් ගියාම බලන්න මේ හැබැයි මේ අතපය ගලවල යන හයිස් එකේ බොරු නම් කියන්න එපා හොඳේ මේ වරුවක් සංගාවා ආයි පට්ට මුදලාලි ලාමකෙක්ද්ද සහගහන එකද්ද ලාමකෙක්ක් හැබැයි දින් සහගහන තත්ත්වෙට ගන්න පුළුවන් මේ මුදලාලි ඕ අද කාලේ බෞතරයකට තියෙන ලෙඩ ටික බලලා ඒ ලෙඩ වලට ජෝතිෂ්‍ය පටලවලා ඕ හෙල වෙදකමත් මික්ස් කරලා දෙමු වෙනම මේකක් ඔය නන්නක් තරා ෂූෂු මාත් කියන බෝඩ් එක ගලවලා ලස්සන නමක් දාමු අනේ අනේ නන්නක් තරා ගලවන්න බෑ බං ඇයි මුදලාලි අපේ දුවගේ නම ගැලෙවොත් පාවුල මගේ බෙල්ල ගලවයි බං ඒ මුදලාලි ඔය නන්නක් තරා බෝඩ් එක මිනිසුන් අන්නතර වෙනවනේ මොකක්ද මුදලාලි හරි හරි එහෙනම් අපි දාමුද සුබසත නන්නතරා සූසු මාක් කියලා මේ අම්මේ එහෙම නම දැම්මක්ද කියන්නකෝ යන්නේ නැහනේ හරි එහෙනම් උඹ ගියහම් බලන්න නම මේක මුදලාලි ජෝතිෂයයි හෙළවෙදකමයි පටලවන් යන හින්දා අපි දාමු ෆ්‍රීස් ඉදි සර්වාංග සුපලස් කියලා පාස්තමල්ල හෙරප්පු ගන්න හඳහන් අරගෙන එයි නේද බං දුක අසරණකම බය ඌවා විකුණන්නයි තියෙන්නේ මොදලාලි ඈ මේ මොදලාලි ඔය කඩේම තියෙන ඔය සෙරප්පු සපත්තු අතට ඕන හැම එකක්ම සයිස් පාට නොබල ගොඩවල් 12කට බෙදන්න හොඳේ ගොඩවල් 12කට බෙදන්න පොඩ කිටහන් ඇයි දැන් එඹ මොකටද හෙරප්පු සපත්තු ගොඩවල් 12කට බෙදන්නේ මේකනේ මොදලාලි ලග්න 12ට බඩු ටික බෙදලා තියන්න ඕනනේ අපි හිතමු දැන් කටක ලග්නෙන් කටකරි චක්‍ර කෙනෙක් ආවා ආ කට වැහින්න කටක ගොඩෙන් ගැලපෙන සරෙප්පු දෙකක් දුන්නා ආහහ ඊතකොට දැන් අපි හිතමුකෝ මීන ලග්න නංගි කෙනෙක් ආවා කියලා ගුරාමියෙක් වගේ ආ දුන්නා මීන ලග්න ගොඩෙන් සරෙප්පු දෙකක් මේ එතකොට බං සයිස් අපල තියෙන උන් සයිස් බලන්නේ නෑ මොදලාලි එහෙමද බක්තියට කරගට දියපට්ටාවක් දාන් යනවා මිස මේ රාෂ්ටක එමුදලාලි අපි එහෙනම් ඒ රාෂ්ටක කියලා වෙනම රාජ්‍යයක් දාමුද ටික ගණන් වැඩි කරලා ඒක හොඳයි ඔන් අපි තව රාජ්‍යයක් දාමු මාර කපල කියලා අන්න මුදලාලිට වැඩේ ආවුණා නියමයි මුදලාලි මේ තව මුදලාලි රාපල හතර කේන්දරේ පාළු එතකොට කුජ හතේ සඳුගේ අපල අන්නේ වගේ ජෝතිෂ කැලි ටික කඩේ රාක්කවල ගහලා තිබ්බට කමක් නෑ නේ ඔන් හරියට හරි බම් මේ ටිකක් නෙමේ අපි සියලුම ග්‍රහ අපල වලට බෝඩ් ගහලා තියමු ඒක හොඳයි මොකද කස්ටමර් කෙනෙක් ආවොත් ආපහු හරවල යවන එක හොඳ නෑනේ නේද බං කෙනෙක්වත් හරවල යවන්න හොඳ නෑ මුදලාලි අපි බෝඩ් ටිකක් ගහමු මුදලාලි දකින්නකා නිකන් වශී වෙලා වගේ කඩේ අතුලට කඩාගෙන එන්න අන්න හරි මේ මුදලාලි ඕ මෙන්න මෙහෙම එකක් හොඳයි බලන්නකෝ කොහොම එකක්ද පළඳිනා මිරිවැඩි සංගලේ ඔබේ ගහපල දුරුවේ අම්මපා ඒ වුණත් ගහමු තව එකක් මෙහෙම හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ රෝග ග්‍රහපල සිරප්පු දෙකෙන් ගෙවා දමන්න මුදලාලි හරියටම හරි හරියටම හරි මේ අපි තව දාමු මුදලාලි සෑම පැත්තක්ම ආවරණය වන පරිදි රාක්ක තුනක් ඈ 98 රෝග නැසන සිරප්පු කුට්ටම 1098යි
ව්‍යාධිනසන සේප්පු කුට්ටම 1099 අයියෝ ඒක වෙනදා අන්න හරි එතකොට 203ක් අතුරුආන්තරා නසන සේප්පු කුට්ටම 2203යි වාතනේවා එතකොට සේරප්පු ගන්නකොට අපි කියන්න ඕනේ උන්ට ඔය සේරප්පු ගෙවෙනකොට අපලෙත් ගෙවෙනවා කියලා එහෙමනේ හරි මුදලාලි මේ ඇයි මුදලාලි අපිට අමතක වුණානේ හොඳම කෑල්ල ඒ මොකද්ද බං කුරුලෑ ඉවත් කර සමපහපත් කරන වරලස දිගු කරන රූපලාවන්‍ය වඩන රූසෝබා සේරප්පු කුට්ටම රුපියල් 5000 නේද ගහපිය පාඩද මෑ ගන්න එකට ඕක ගෑවෝ සේරප්පු උදුරගෙන යයි බං ගෑනු ඇවිල්ලා මාරයි නේ මුදලාලි මේ කාස්ටක මුදලාලි ඕ බං ඉතින් බෝඩ් ටික ගැහුවට තාම කවුරුවත් ආවේ නැහනේ වැඩේ පත්තු වෙන එක නැද්ද බෝඩ් වලට වියදම් කරපුවත් අපරාධයද මන්ද බං මොන අපරාධයක්ද මුදලාලි ඔය එන්නේ පිරිමියා තුරේ අනේ නම බලලා වැඩේ කරාන් ඈ හරි හරි මුදලාලින්ටක ආ එන්න වාත් එන්න මේ සරප දෙකක් ගන්නද ඕ ආ වාඩි වෙන්නකෝ මේ කෝ කේන්දරේ ගෙනාවද අනේ කේන්දරේ නම් ගේන්න බැරි වුණා මේ අයියේ මේ අර දීගු කබරයා වගේ එක්ක නෑ කවුද ඒ අපේ මොදලාලිය හරි 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 මේ අයියේ කේන්දරේ නම් ගේන්න බැරි වුණා මොකෝ කරන්නේ මේ මල්ලි ඈ උපන් වෙලාව මතකේ නැත්නම් ලග්න කියන්නකෝ මේ වයිසබ වයිසබ නෑ මේ රුෂබ අන්නේ කතාව ආ මූණ දැක්කම මට හිතුණා අර අන්දක තියෙන්නේ අන්න හරි උඹට නෑනේ නෑනේ මේ මල්ලි අපෙන් ගොඩා සරෙප්පු ගන්න රුෂබ කට්ටිය තමයි හොඳේ කියන්නේ අයිය මං වගේ කට්ටිය අන්න හරි ගොඩක් ඉන්න මහත්තයා මල්ලි හා මේ රුෂබ කියන්නේ අයියේ සවත්තු ගන්න බැරිව කවන්නේ මට මහත්තය කියලා කතා කරනවා මාරයි ඒකයි මේ හරි කැමතිනේ හරි මේ මහත්තයා මල්ලි දැන් රුෂම කියන්නේ සෙනසුරු මහා දශාව හා කුජ නීච වෙලා තියෙන්නේ හොඳේ කවුද කුජ කුජ ඕ උ නීච වෙලා ඉන්නේ මම කරේ නෑනේ ඈ උඹ කරේ නැතුණට උඩෙන් වෙලා හරි ශනි රොප්පු වෙලා ඈ අපේ අක්කත් එක්කද නෑ උඹත් එක්ක අප්පද වලයි ඉතින් සෑහෙන අපල හොඳේ අපල කියන්නේ මාර කපල අප්පද වල ගෙදර අඩ දමර පවා සිද්ධ වෙනවා ඒ කියන්නේ පවුලකින් කුටි ගන්න වෙනවා හරියටම කිව්වා අයියේ අයියෝ ඒක තාම කිව්වේ මගේ මේ නළල ගෙඩිය දැකලා නේද නෑ නෑ මම මේ මොකද ඔයාගේ ලග්නේ මම මේ කියන්නේ එහෙමද අයියෝ එයා හරියටම කිව්වා මේ ඔය කියන සාත්තරේට අයියා චාර්ජ් කරනවද නෑ 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 හා අඳහන බලන්නේ නිකන් පලාපල නිකන් අනේ යන්න කියන්න බෑ ඉවර කළා කියන්න හරි මේ සිරෙප්පු වලට විතරයි ගෙවන්න වෙන්නේ හොඳේ මේ අයියේ දැන් මොන වගේ සරපුද දැන් මං ගන්න ඕනේ අනේ මේ අපල බලන දෙන්න හොඳේ මේමයි මල්ලි මහත්තයා සඳුදා සිකුරාදා දිනවල 9000 සරපු දෙකක් පළඳින්න ඕනේ ඊට අමතරව ඒ රාෂ්ටක සරපු දෙකක් අනිත් දවස් වලට දාන්න අයියේ ඒ දෙක දාන්න ඕන අත් දෙකේද නෑ මං ඒක දාන්න ඕන කකුල් දෙකේ මම කැමති නෑ අත් දෙකේ දාගෙන ඵලයන් සරපු ගෙවෙනකොට අපලත් කෙවිල යනවා තේරුණාද මේ අයියේ දැන් එතකොට ගෙවෙන්න කලින් මේ සරප්පු කැඩිලා ගියොත් ආපහු මහල දාගන්නද මේ කිල්ලට අහුනොත් තමයි ඔය සරප්පු කැඩෙන්නේ තේරුණාද එතකොට ඔය අපල මහල දාලා හරියන්නේ නැහැ හා අලුත් දෙකක් ගන්න වෙනවා තේරුණේ මේ අයියේ දැන් එතකොට කීයද මේ කුට්ටම් දෙකට කිව්වේ ඔය නවග්‍රහ කුට්ටම 2000යි ඈ ඒ රාෂ්ටක දෙක 3500යි යෝන් ඉනි තියපිය ආඩද නේ නේ යිමි අම්මි මාර වැඩිනේ අයියේ මේ පොඩ්ඩක් අඩු කරලා දෙන්නකෝ අඩු කරන්න ඔගොයි මේ මල්ලි මහත්තයා සහලෝල උන නෑ බං අපල එතකොට ඒ රාෂ්ටක මාරාන්තික අපල ඒව දුරු වෙන්න ලක්ෂ 2-3 වියදම් කළා හරකෙක් නිදහස් කරනවද නැත්තම් රුපියල් 3500ක් දීලා මේ ලාඩන් හදේට තියෙන සරෙප්පු කුට්ටම ගන්නවද මොකෝ කියන්නේ කල්පනා කරන්න හොඳට කල්පනා කරන්න අයියේ මේකයි ඉතින් පඩියම ඉවරයිනේ අයියේ ඒකනේ කමන්නේ දෙන්නකෝ මේකෙන් මට කෙල්ල සෙට්ටුනොත් නේද අයියා අපල ගෙවිලා ආ නේද කියන්නේ මල්ලි මේ පඩිය ඉවර වුණා වගේද බං ජීවිතේ ඉවර වුණොත් ඒකනේ ඉස්සෙල්ලා අපල ඉවර කරගන්න ඕනේ තේරුණේ හරි එහෙනම් ගිහින් එන්නකෝ දෙයියන්ගේ පීඨයි මේක බෑග් එකකට දාලා දෙන්නකෝ දෙයියන්ගේ පීඨයි කටේ අරන් බලයන් බං ආ මොදලාලි ඈ වැඩේ හරිනේ උරගන්න එපා
ඕනිම පණින්නපා හැමෝටම දෙනවා. ඔය විශ්ව ශක්ති පාවාන් ගන්න කට්ටියට හඳහන් ඕනේ නැහැ. හොඳේ. අනික හඳහන් අතට ගන්නකෝ. හඳහන් නැති අය උපන් වෙලාව ලග්නේ කොලේක ලියාගෙන එන්න. ඔය ඉස්ලාමී ඉන්න ළමයා ඉන්න ඇතුළට. මී අංකල්. ඈ උපන් වෙලාව දෙන්න. ඒක ඇත්තනේ හඳහන් නම් දෙන්නේ වෙහෙ. ඔය සෞවිනෝනි. අනේ. නැහැ. හඳහන් එපා. කො උපන් වෙලාව දෙන්නකෝ ඒ ඇති. ඒ දෙන්නේ. අරේ 12ට නේද? මොහිනී නැකතින් උපත ලැබලා තියෙන්නේ. ඔව් කමක් නැහැ. රාහු 7 කේතු 3. ඒ කියන්නේ රාහු ඇවිද්දවනවා කෙහෙත කෙට්ටු කරනවා. ඩෙනිම කඳින්න බෑ කකුල් බීඩි වගේ පේන්නේ. හොඳේ. ආ ඔව් රාහුගේ අපල තියෙනකොට රාහුගේ අපල දුරු කරන්න වෙනම අපි ගාව හෙරපු එකට දිනනවා හොඳේ රාහු නෙමෙයි අංකල් රාහුල් මගේ බොයිෆ්‍රෙන්ඩ් එයා තමයි මාව එවිද්දවන්නේ එයාගේ මට තියෙන අපල දුරු කරගන්න හොඳේ සිරප්පු දෙකක් දෙන්න අංකල් තියනවා තියනවා මෙන්න මේ හයි හීල් එක ගන්නකෝ මොකක් හරි කේස් එකක් ආවොත් හීල් එකෙන් ඇදලා අරින්න විතරයි තියෙන්නේ හොඳේ රාහුල් අපලටනේ හරි ඒක හරි මෙන්න තිබ්බ කුට්ටම මේ අව මේ ළමයාගේ රාහුල් ලැබුණාම ඔය අනි කඳන් අතේ තියාගෙන ඉන්න ළමයි අහගන්න ඔය ගොඩාක් තරුණ ළමයින්ව පාක්වල ෆිල්ම් හෝල් අවට එහෙම රාහු ඇවිද්දවනවා ඒකට අපි ගාව තියෙන වරු තුනෙන් ජීවම් කරපු අඩි උස සපත්තු කොච්චර ඇවිද්දත් ගෙවෙන්නේ නැහැ හොඳේ කට්ටියර යහ පැත්තෙන් බෝලිම කැදෙන්නේ ඒක ගන්න අංකල් ඈ ඒකනුත් ජෝඩුවක් දෙන්න හරි ඒකනුත් දැම්ම දෙකක් මේ මොදලාලි මොදලාලි නෙමෙයි මේ නක්ෂත්‍රතුමා මේ නඩු ආපදිනවන සරේප්පු කුට්ටම් 3යි තියෙන්නේ වෙන ගන්න එපා හොඳේ ආ එහෙමද අනේ අංකල් අංකල් ඈ අනේ මට ඒකනුත් දෙකක් දෙන්න ඒකෙන් කිව්වේ අර නඩු හබදින මේක ඔව් 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 අනේ ඒකෙන් දෙකක් දෙන්න අංකල් ට කියන්න මගේ හස්බන්ඩ්ව ඩිවෝස් කළා තාම කේස් එක යනවා එහෙමද ඔව් අංකල් එහෙනම් නඩු හබ එක ගන්න මේ පැයි එතකොට මේ පරණ කේස් එක ඉවරයි ඒක ගත්තාම දැන් එතකොට අර පටන් අරන් තියෙන එකේ ප්‍රශ්න එහෙම තියනවා නම් ඒව අකාමකා දාලා යන්න ප්‍රේමයේ මෝරලා දලු වැඩෙන්න එතකොට ප්‍රමාද වෙන විවාහ ඉක්මන් වෙන්න මේ සිකුරු යෝග හෙරපු ජෝඩුවකුත් මේක මම දාන්නේ ඉතින් ඒක නෝ ජෝඩුවක් දාන්න අංකල් දැම්මා මේ නක්ෂත්‍රතුමා ඔව් බං ඔන්න පංච කල්යාණී වර්ධන සැඩල්වුඩ් සරේප්පු කුට්ටන් දෙකයි තියෙන්නේ හොඳේ වෙනේව නැ අනේ අංකල් I am so sorry ඔයාට කරදර කින්න වෙන්නේ නෑ මට ඒක නෝ ජෝඩුවක් දෙන්න අංකල් මේ තියෙන සැඩල්වුඩ් හෙරපු දෙක ඔච්චරමයි තියෙන්නේ අනේ තෑන්ක්ස් අංකල් ඔප්පා සැඩල්වුඩ් උනේ කරවලක සැඩල්වුඩ් එහෙම තමයි දින්නේ ගත්ත ගම මුදලාලි මුදලාලි අයිබන් සරේප්පු දෙක ගලවලා සරම බලාපොරොත්තු ගහ ගන්න එමකෝ අන්න පොලිසියෙන් එනවා උටා දුවනෝ අංකල් මේවට සල්ලි සල්ලි එපා අරන් යන්න තව කුට්ටන් තුනකුත් දාගන්න මේ අයියකෝ අයියේ අයියේ අවුද මී අර එකලස් ටේලර් ෂොප් එකද ඔව් මල්ලී ඒරියා එකෙන් ඇඳුම් මෙහිල්ලෙන් ලස්සන අතින් එකලස් ටේලර්ස් මොකද්ද මල්ලීට එකලස් කරගන්න ඕනේ මේ මං ඇහුවේ මොනවාරි මා ගන්න ඕනේද නෑ අයියේ මහන්න නෙමෙයි මහන්න නෙමෙයි ආ මේ මහන්න ඉගෙන ගන්න ඕයි ට්‍රේනින් වෙන්න ආ ට්‍රේනින් වෙන්න නියමයි මල්ලී අන්න මොලේ පෑදිච්ච ළමෙක් සෑහෙන කාලෙක හම්බුණා අපේ අම්මා නම් කියන්නේ මගේ මොලේ නෑ කියලා ඒ වුණාට පුතේ මොලේ තියන හොඳේ පුතා මේක තරම් නම්බුකාර රස්සාවක් ලොවෙත් නෑ හොඳේ ලොකහිටේ නෑ නිකන් කිව්වේ හරි මේ රස්සාව නැත්තම් ඔය කාගේවත් නම්බුවක් ඇත්තෙත් නෑ හොඳේ අයියගේද යකෝ කියන දේ අහගෙන හිටහම්කෝ හා කියන්නකෝ මේක විලිබිය නැති කරන උතුම් රස්සාවක් හොඳට හිතලා බලන්න පුතා මේ රස්සාව නිසා කී දහහක් ලස්සනට ඉන්නවද ඔය අතරින් පතර විලි ලැජ්ජාව නැති උන් බාගට ඇඳුම් ඇඳගෙන ගිහින් අපේ රස්සාව නම්බුව නැති කරනවා තමයි ඒ ඇරෙන්න බලන්න හොඳට හිතලා ඔය නම්බුව සભ્યත්වය විනය සංස්කෘතිය අයිය පොඩක් ඉන්න සංස්කෘතිය කියන්නේ මොකක්ද අයියේ මේ අහගෙන හිටහන්කො කතාව ඉවර වෙනකන් හරි හරි එතකොට හැදියාව ඔය ඔක්කොම රැකෙන්නේ අපේ මේ මහන රස්සාවට පින් සිද්ධ වෙන තේරුණාද පුතේ අයියෝ මට ආසයි තුන අයියේ අම්මා බගියා මම හොඳට මහන්නේ කිදගෙන කවදා හරි මේ ඇඳුම් කලාව ජාත්‍ය
යන්ත්‍රයට ගිනියනවා. ඔන්නේ ඉතින්. ඔය ඉතින් ඇඳුම් කලාව කන්න ඔබ හදන්නේ. ඇයි? මල්ලි. ඇයි? හොඳට මහන්න ඉගෙනගෙන මහ මහ හිටියොත් නම්බුව රැගෙයි හොඳේ. හැබැයි පොතෝ ජාත්‍යන්තරයට යනවා නම් බාගට නිදිවස්තරෙන් යන්න වෙන්නේ. නම්බුව හබක් හොඳේ. ඇයි? එහෙනම් අයියා මට ජාත්‍යන්තරය ඕනේ. මම ලෝකල් මහගෙන ඉන්නම්කෝ නේද? අන්න හොඳයි. ආ හොඳයි. හරි හරි. දැන් මල්ලි මොකද මේ අම්මා බ මේ තේල රසාව තෝරගත්තේ මට නිකන් පොඩක් දැනගන්න කියන්නකෝ. අයියට කියන්නේ මම මේ රසාවට ආස වුණේ අර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාක් ටේලර් ඉඳන්. මම පොඩි කාලේ බලපු මැච්චකකින් තමයි මට ටේලර් අල්ලලා ගියේ. මොකක්? මල්ලි. ඔබ මාක් ටේලර් ඩාස නම් ඉතින් ක්‍රිකට් ගහන්න එපයි බං යන්න. මොකටද මේ මහන්න ආවේ? අයිය මං ඉස්සෙල්ලම ක්‍රිකට් ගහන්න තමයි අයියේ ගියේ. හා. එක බෝලයක් බැට් එකේ වදින්නේ නෑනේ. එහෙනම් ඔබ මෙහෙ ටීම් එකට හරියට හරිනේ බං. ඔයie උනාට ඒ අක්වගේ දක්ෂයෝ ගන්න ඇනේ අයියේ. බැරිම තැන තමයි මං මහන්න ආවේ අයිය හොයාගෙන. ඔව්. ඒකට කනාවටවත් එකක් වදින්නේ නෑනේ අයියේ. ඒකනේ මේ කේස් එක. එහෙමද? හරි එහෙනම් කනාවට හරි වදිනවද බලන්නත් එක්ක මෙන්න මේ සරමේ කනවාඩිය ගහපන් බලන්න. අයියෝ අයියේ මන් දෙන්නක රම්පෙට පොරි හැලෙන්නේ පොඩකින් අයියේ. ඔව් මේ මැසිම කෝකද මේක නේද? මේක මේක ඔය යටි පා ගහන්කෝ. හරි මේක මේ මේ පැගෝ මරිරි අපඩකින් අයියේ. හරි නැගේ හුවා මං කනාවට වගේ ගෙවි හොඳයිද බලන්න අයියේ. යකෝ පොට්ටෙක් වගේ ඇස් දෙක අරන් කනවාටිය ගහලා තියෙන සරමේ අට ගහනවා වගේ. ඔබ අයියේ මොකද ඉතින් මේ මැගුවට මට මහුන් කලාවෙන් අනාගතයක් තියෙයි නේද අයියේ? සතියක පුහුණු කාලයක් තියෙනවා අත මහුමට හුරු කරගන්න. හොඳේ මේ මැසි මෙද අයියේ? නෑ නෑ පල්ලෙහා අලලුණු කඩේ ගෝණි කට්ටෙන් ගෝණි මහන්න තියෙන්නේ. අත උණු වෙන්න. ඕ දැන්ඹ මේ මහුන් සාත්‍රයට ආසින්ද මම අහන්නේ. ඔව් මේ මුකුත්ම මේ සාත්‍රයේ උඹට බැරිද මල්ලි? කවදාකක් නිකන් ඉඳි කට්ටක් නූලක්වත් ආසාවටවත් උඹ අල්ලල නැද්ද? එහෙම ආසාවෙන් එක දවසක් මං නූලක් අල්ලන් හිටියා. අල්ලන් හිටියා නූලක්? ඔව් අනික කිරවලේ ඉඳි කට්ට ඇතේ තියන් එයා බලාගෙන හිටියා. ඈ අපේ ගමේ අවුරුදු උත්සවේ ඉඳි කට්ටට නූල දාන්න තිබ්බ තරගේ. ඒ තරගේද? ඉතින් ඒකෙන්වත් උඹලා දින්නද? නෑ නෑ අයියේ මට තරගයක් කියලා අමතක වෙන අනිත් තුන් නූල දාලා ඉවර වෙනකල් මං යාගේ අතින් තද කරගෙන අල්ලගෙන ඇස් දෙක තියා බලන් හිටියා. ඒකනේ මේ දෙකේ මේ මල්ලේ මේ රස්සාව හොඳ සිහි බුද්ධියෙන් කරන්න ඕන එක තේරුණයි. පොඩ්ඩක් එහෙම හේවුනොත් අතපය බෙලි කකුල් නෑ. හොඳේ ඒ කියන්නේ අයිය අපේ අතපය බෙලි කකුල්ද? ඔව් එහෙම වෙන්නත් බැරි කමක් නෑ. අපි මහනේ ඇඳුම් වල හරියන මෙසමල් තරම් කපල මහන්න ඕනේ. නැත්තම් කස්ටමර් ගෙන් අපේ අතපය බෙලි එහෙම නැති වෙන්නේ. හොඳේ හරි හරි මහනේ කවහන්න මං ටොප් එකටම අයියේ. ඔයාගේ නම සනියා නේද? ඔව් මල්ලි සන්නාලියා කියන නම කොට කරලානේ මට සනියා කියලා නම දාලා තියෙන්නේ. අයියේ මට ඔය බොත්තම් කාකාස නම් එහෙම පුළුවන් නේ? බොත්තම් කාකාස? මං කාකාස කියන්නේ කාර්යාලේ කාර්ය සහායකනේ. මේතන තියෙන්නේ මේවා බොත්තම් කාස. කාකාස නෙවෙයිද? කාස බං. වචන ටිකවත් හරියට දන්නේ නැහනේ. මීට කලින් කොහෙද බං උඹ වැඩ කළේ? කොහෙවත් වැඩ කළා නැද්ද? අයිය මං කාලිනුත් ෂොප් එක තමයි හිටියේ. ෂොප් එක කිව්වේ කොහෙද? හාඩ්වෙයාර් ෂොප් එකද? හදන්නේ මේ අයියේ. නයිස් ලුක් කියලා ෂොප් එක. අපිත් මෙහෙම මුකුත් දන්නේ නැහැ වගේ හිටියද? මෙසමෙන් තරම් කපල පූට්ටු කරන්න හොඳට පුළුවන්. බං නිකන්වත් කලින් කිව්වේ නැහනේ බං. හැබැයි පූට්ටු නෙමෙයි මූට්ටු නෙමෙයිද? ඒ කියන්නේ සරමක් එම මූට්ටු කරගන්න උඹට පුළුවන් නේද? නෑ අයියේ මේ පූට්ටු කරන්නයි පොඩුවා. මේ 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 සරලම කම්බි පට්ටම් බාර් ඒවා ඕනේ නැක් පුළුවන් ඒකයි. කොට ගිටහන් මොකද්ද මල්ලි උඹ වැඩ කරපු ඒ හොප් එක? නයිස් ලුක් වෙල්ඩර්ස්. ඕනේ නැක් ඌලට කපල පූට්ටු කරන්න පුළුවන්. අම්මප වෙල්ඩර්ස්? වෙල්ඩර්ස්. හටට වෙල්ඩින් ඩොට් එකක් තියන්න මෙතන නැහැනේ ප්ලාන්ට් එකක් ළඟ පාදක. ඒ මොකද? ඔබ වැල්ඩින් ෂොප් එකේ නේද වැඩ කළේ? මේක දන්නේ නැද්ද? ඒ වැල්ඩින් ෂොප් එකේ තමයි වැඩ කරේ. ඒ මේකත් තිබුණේ නැහැ. මල්ලි මේ මොකද්ද මේ නම කිව්වේ? SF සෝබන රත්න. SF සෝබන රත්න. මල්ලි උඹ SF ද? කලින් කියන්න එපැයි බං. ක්‍රියාන්විතේ එහෙමත් හිටියද? මොනවද අයියේ කියන්නේ? ඉස්කෝලේ ඇරුණ ගමන් බස් හෝල්ට් එකේ ක්‍රියාන්විතේ. පන්ති ඇරිච්ච ගමන් ඔපරේෂන් කැමතිද සුදු එකේ. කොටයිද? හා බං. මොය මොන SF ද? SF කියන්නේ අයියේ slim fit. මම අඳින්නේ slim fit ඉඳ. මට කොල්ල කියන්නේ SF සෝබන රත්න කියලා. සිම්ප්ලිට SF කියන්නේ. ඒක. ඒක අයින් කරහන්කො. මේ රූපෙටයි චර්යාවටයි ගැළපෙන්නේ අර සෝබන
රත්න නම විතරක් තියාගනින් ඈ මේ සෝබන රත්න ඒ කියන්නේ ලස්සන මිනිකක් සෝබන කියන්නේ ලස්සන රත්න කියන්නේ මිනික ආ ඒකද මං හිතුවේ උඹ අර චීත්තයක් දැක්කහම දිවේලියට එන ගතිය තියෙන හින්දා මේ සෝබන රත්න නම දාලා තියනවා කියලා ඒ කියන්නේ මේ සෝබනේට මිනිකක් වගේ මං අයියේ ඉපදෙනකොට එක හැක් වහලා කටකොලකින් hina වුණු හින්දලු මට සෝබන රත්න කියලා නම දාලා තියෙන්නේ යාළුවෝ කියන්නේ සෝබ කියලා महान සෝබන රත්න හරි අයියේ මම අහන්නම් මොකද්ද කලිසම්ද කලිසම් අහන්න ඔව් කලිසම් මහුවත් අයිතිකාරයෙක්ගෙන් ඔළුවට මහුන් හතරක් දාගත්තා ඇහිගෙන එන්න මේ කලිස බොත්තම් ටික අල්ලහන් බොත්තම් අල්ලන්නද එහෙනම් අයියේ මම පටගාල බොත්තම් අල්ලලා ඒ ටික ඉවර කරලා මහන්නම් හුදේ මහන්න ඔව් අම්මා පබ්බට පුදුම හදිස්සියක් තියෙන්නේ බං මහන්න හෙයි බං ඉස්සල මහුන් කලාවේ මුල් අත්පොත් තියලා ඒ කියන්නේ මේ මේ මූලික දේවල් හරියට අතහුරු කරගෙන ඊනකට මහපංකෝ එමුන්නේ අයියේ ඔන්නෑ කියන්නේ දැන් ඔය ප්‍රයිවට් බස් වල දවස් දෙක තුන ටිකට් කඩන ගමන් ඔය පොඩ්ඩක් රිවර්ස් කරලා ඉස්සරහට දාපු කොන්දොස්තර මල්ලිලා ඔය ෂෝක් එකට බස් එලවන්නේ ආ ෂෝක් එකට එලවනවා තමයි එහෙම එලවලා තමයි ඔය කහිර උඩදී යට කරන් එහෙම යන්නේ අදි සිලින්න එපා බං කරන දේ හරියට කරන්න ඉගෙන ගනින්කෝ අයිය බොත්තන් ටික අල්ලලා ඉවරයි දැන් මහන්න කොකෝ මාන්නිසල කෝ ගනින් බලන්න මෙහාට මෙදින් ආ ඔය නොම්බර චෝක් එකට බොත්තන් ටික අල්ලලා තියෙන්නේ ඈ බං දැන් මේ හරියද අල්ලලා තියෙනවා හරි හරි මට මේ කමිස බොත්තන් ටික දාලා වෙන්නහන් දාලා දෙන්නම් කොහොද දෙන්නකෝ මට යකින්නකෝ හරි මේ අවුල්ද අයියේ කමිස නිකන් බිලින් කූඩුවක් වගේ අඹරුණා නේද අයියේ ඔය කමිස හරියට මාල් නැද්ද කියන්නකෝ යකෝ බොට මොලේ කන දක්වත් නැද්ද කියහන් තියෙනවා ඔය බොත්තන් කාසේ ගෙලින් නේද බං බොත්තන් අල්ලන්න ඕනේ ඔය කොහෙද බං හරහට අල්ලලා තියෙන්නේ කනලා අහම හරියට අල්ලහන් මහන්න කතාව මෙතන එහෙම කියන්නේ බයි බොත්තන් අල්ලන්න බැරි වුණාට මට මහන්න පුළුවන් ඇතිනේ දිල බලන්නකෝ සෝබන රත්න මගේ පිළිවෙලට වැඩ ඉගෙන ගනින් හොඳේ ඔබ මෙතන පැහෙන්න ගිහිල්ලා වැඩේ අනා ගන්න එපා හොඳේ ආ දැන් මෙන්න මේ ස්කූල් යුනිෆෝම් ටික කොලර් ටික එහෙම ලස්සනට නවලා මැදලා ගනින් දැන් ගෙනියන්න එනවා කිව්ව මේ ටික ඔය අල්ලලා තියෙන බැජ් ටික පරිස්සමෙන් හොඳේ මම දෙන්නම් අයියේ ආ මම මැදලා එනම් මහන්නම් ඈ අයියෝ බයි මහන්න ඇහුවොත් අම්මා බම්මේ කට මහන හොඳේ කට පියාගෙන හරියට මැදහන් ඕක අයියේ මේ ඔය මට මදින්න උගන්නන්න එපා හොඳේ ඔය මැදිලා මට සිම්පල් අයියේ අම්ම පරිද අයියා පිළිගන්නවද පිළිගන්නේ නැත්තම් නිකන් ඉන්න මගුල අපේ පරම්පරාවම දක්ෂ මැදුම් කරුවෝ කියලා ගමේ මිනිස්සු අපිට කියන්නේ අපි එහෙමයි අපේ සීයක ගාලේ ඉඳලා සීය මොනවද මැද්දේ කිතුණ ඈ ඕ පස්සේ මේ පොලුත් කළා ඕ හා අයියේ අයියේ මොකෝ බං මේ කමිස අල්ලලා තිබ්බ බැජ් එක නෑනේ අයියේ බැජ් එක නෑ බැජ් එක නෑ බර ආ දිනෝ අයියේ දිනෝ කෝ මේ අයන්නේ කැහැලිලා අම්මා පඹට අයියෝ සෝබන රත්න මෙහාට වරෙන් අයියේ මොකද්ද බං ඔබ මේ කමිස පළු දෙහකට වෙංගලේ ඇයි අයියා කිව්වේ නූල් කපන්න කියලා මං කොනකින්ද ලැබුවා ඇයි වැරදිද අපල දිනා අනේ අම්මේ යකෝ වැඩිපුර නූල් ටික කපන්න කිව්වහම ඔබ මහපු නූල් ටිකත් ඔක්කොම කපලා කමිස පළු දෙහකට වෙංගලාද ඔව් අයිය මං ටිකක් කපරිවද කැමතියි එච්චරයි අයියෝ ඉතින් මං අර මම මුලින් කිව්වා වගේ ඔබ කපනේ කොට ආසනම් මට වදනොදී අර එහා පැත්තේ
සැලුන් එකට බලයන්කෝ එතන ඉතින් කැපිලි විතරමනේ තියෙන්නේ එහෙම නෙමෙයි අයියේ මං අයියට වැඩක් කියන්නද මොකද්ද ඔයා මට රෙද්ද උඩ ඇඳලා දෙන්නකෝ මම ලස්සන්ට කපලා දෙන්නම් අයියටත් වැඩේ ලේසියිනේ සෝබන රත්න අයියේ බයිතන්නේ මෙතන බාලාංශ අත්වැඩ කරන තැනක් කියලාද ඈ ටීචර් ඇඳලා දුන්නාම ළමයි පින්තූර කපනවා වගේ මේ ඔබ මං කපන දිහා බලාගෙන හිටහන් ඉස්සල්ලා හරි බලන් ඉඳලා බලන් ඉඳලා වැඩේ ඉගෙන ගනි එහෙමයි කරන්නේ තේරුණාද හා හා දැන් මම මේ කපන්නේ අත් කොට කමිසයක් හොඳේ අත් කොට කමිසයක් ඕ දැන් මම මේ කපන්නේ අත් දෙක ආන්න හරි ආ මේ දැන් මේ හරියින් කැපෙන්නේ පපුව හරි හා ආ මේක පිට ආ පිට මේ සන්නාලියයි ඕ ඔය සන්නාලියයි සන්නාසියයි කියන්නේ දෙන්නම එකෙද්ද නැත්තම් දෙන්නේද අනේ අම්මපා ඔබ දැන් මගෙන් ඒ ඇහුවේ මහුන් කර්මාන්තය ඉගෙන ගන්න අවශ්‍ය කරන ප්‍රශ්නයක්ද මේ ඔබට මේ ඔඩ මම මේ ගෙදරට ගිහිල්ලා නම් හදිස්සියකට ඔය ටේප් එක අරගෙන අර මම අහලා තියෙන ඇඳුම් වලට තියලා පොඩක් මැනලා ඉගෙන ගනි ඈ ටේප් එක අතර හුරු වෙන්නත් එක්ක අයියේ හොටකින් අයියේ මේ මොකෝ ඔය ගිහිල්ලා එනකොට මට ඩබල් බනිස් ගෙඩියයි ඇඹුම් ගෙඩියකුයි ගේන්න කිරිජේකුත් එක්ක ඈ මේ කොටීලරුනේ නැද්ද ෂර්ට් එකක් නගන්න ඕනේ මහම නෝනේ එන්නේ ඇතුළට මං තමයි අලුතෙන් ආපු ටේලර් අපි මෙච්චමත් එක ගමුනේ ඉස්සරව ඔ මෙයා දෙන්නකෝ කොහොරි පෙතරිලා යේනට හුස්මක් අරගෙන අද්දක උස්සන්නේ නැජ්ජ වෙන්නේ පනවන නැජ්ජන ගස්තු වහගන්නකෝ මට කින්න ගිහමට ටේප් එක දාන්න හරි මේ පුටකින්න ෂර්ට් එක මහන්න ඕන මට නෙමෙයි මගේ පුතාට ආදද ඒ උනට කමක් නේ නෝනා නෝනාගේ මෙෂමන්ට් එක අරන් තියමු කවදාරි ෂර්ට් එකක් මහන්න හිතුනොත් අපි ළඟ මෙෂමන්ට් එක තියෙනවනේ මෙෂමන්ට් එක තියෙනක හොඳයි ඒ ෂර්ට් එකේ මෙෂමන්ට් ගන්න ඉනවට ටේප් එක දෙන්නේ මේ තනේ දුම් බහුවත් නම්මර ෂොක් එකද තියෙයි අපි යම් පුතේ වෙන තැනකට ඈ ආ ගියරි ඉනවට මෙෂමන්ට් එක ගන්න බැරි වුණා වඩුවේ දෙන් දිවි රකින ආතල්ලක වැඩේ කරන ටේලරේකි මං කිසිම වැඩක් නැති මෙරෙද්ද කපලා කොටලා ඉරලා මැනලා මානවා අපි වඩුවේ දෙන් දිවි ටේලුනේ හා කොමි ටේලුනේ නැතේ නෑ මට මේ වෙඩි සූට් එක මහගන්න ඕන ඕන් ආ ඒ කියන්නේ වෙඩිමකට නෑ ඉඳු කට ගන්න එකකට ඇයකො තීරෙන්නේ නැත්ත හරි හරි මේ සර් මේ ටේලරුනේ ගමන ගිහිල්ලා අවුලක් නෑ මං තමයි මෙතන ප්‍රධාන ගෝලයා අපි සරට මහමු පට්ට කලිසම බෝ ආයි වෙදිමට ගියාම මනමාලිය බ්ලාස්ට් වෙන සයිස් එකක කෝ සර් මේ අපි සතුත් මහමු සර් කලිසමට මෙච් කළා ඈ ඒමේ එහෙනම් මාමුකෝ මේ ලස්සන්ට ඕන හොඳේ හරි සර් මේ කොයි වගේ රෙදිද තියෙන්නේ බලමු කොබෝල්ට රෙද්ද තෝරගන්නකෝ ඉස්සෙල්ලා මේ තියෙන සර් හනී බර්ඩ් මැටීරියල් එක මේක සර් හනී බර්ඩ් මේකෙන් කසියම මෙව්වම නිකන් පැණිකුරුල්ල වගේ පේන්නේ සර් මොකක් මෙව්වමද කසියම මේ නේ මේ හරි සර් හරි හරි ඔ ඒකට මැච් කරලා අපි ෂර්ට් එක මාමු සර් රෝස් මැටීරියල් එකකින් රෝස් මැටීරියල් ඔව් සර් ඈ කොහමද දන්නව සර් දෙක ඇඳම නිකන් රෝස මල පැණිකුරුල්ල වගේ සර් අම්මපා මේ පැණිකටිය පොඩ්ඩක් අඩු එකක් බලමුද ඈ මොකද අපේ පවුලත් ඔය වෙඩින් එකට යනවනේ දන්නේ නැද්ද ඉතින් මං නිකන් පැණි පාටට ඉන්න එක එයාට දිරවන එකක් නෑනේ නෝනලට සර් මහත්තයා පැණි කුරුල්ල වගේ ඉන්නකොට ඊරිසිය හිතෙනවා ඒකත් ඒකත් ගැනුම් ගැටි හැමයි ඈ එහුණාට ඒගොල්ලගේ ඊනේ මෙසමන්ට් එක ගන්න ඕනේ නෑ නෑ මෙතනට අදාළ නෑ සර් සමි ඈ අද මෙන්න මේක හොඳ නැද්ද බලන්න මේ ලාච්චිකන් මැටීරියල් එක සර් මේක ලාච්චිකන් මැටීරියල් එක ඈ මේකෙන් මැහුවම සර් වයසක පෙනුම අකමකා දාලා ගිහිල්ලා පොඩි ලා කුකුල් ගතියක් එනවා ඒවේ එහෙම පේනවා ආරි එහෙනම් ඔන්න ඔය මේ ලාචිකන් මැටීරියල් එකෙන් කලිසම් මහන්ටකෝ ආ සර් මේ ඒකට අපි ෂර්ට් එක මහමු මෙන්න මේ ලා කොට කොට රෙද්දෙන් මේකෙන් කොහොමද දන්නව සර් ෂර්ට් එකයි කලිසමයි යන්න බෑ ඇතර පේන්නේ නිකන් කූඩුවේ ඉන්න කුකුලා වගේ ඕ කූඩුවේ ඉන්න කුකුලා වගේ ආ ආරි 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 ඒක හොඳයි ඒක හොඳයි ඒව මහමු ඒ මහමු මෙහාට එන්නකෝ සර් පොඩ මෙහාට එන්න මෙෂමන්ට් එක ගන්න සර් ආ උට ඔය කොට ටේප් එක එයි මල්ලි ආ ජංජාලියයි අර නෝනාගේ ඉනවටේට ටේප් එක දාපු පාර නෝනා ටේප් එක පිටින්ම ගිහිල්ලා නියකෝ දැන් කොහොමද මේ සමන්ති කරන්නේ හෑ මේ මල්ලි
මල්ලි මේ අනේ මේ කල්පනා කර කර ඉන්නේ පොඩ්ඩක් ඉක්මන් කරන්නකෝ අපේ පවුල පොලේ යන්න බලන් ඉන්න ඕන් හරියට පොඩ්ඩක් ඉන්න සපි කොලර එක මනිමු ඈ කොලර එක වියත් එකමාරයි බබවස් ඈ එකයි එකයි ඈ කිටි කිටි වියත් තුනයි සර බබුවා හරි මේ මල්ලි මල්ලි මේ ටේප් එකක් නැතේ යෝ නෑනේ ටේප් එක අර නෝන රංගී යකෝඹ වියත් වලින්ද මේ චර්මන් ගන්නෙ යකෝ කලිස මේ ගන්න කොට ඉතින් කේස්නේ මේ මම මෙතන කි මහ ගන්න මං යනවා මම බලන්න ඉන්නක සර් ඉන්නක සර් යන්නේ තෝමන රත්න අයියේ අයියේ යකෝ නෝනගෙන මට මගදී හම්බෙලා බැනලා මේ ටේප් එක දුන්නා මහත්තයෙක් මොකද මම අර බැන බැන යන්නේ මට ගියහන් ඔබ මේ සමන් ගත්තද පොඩ්ඩක් ඉතින් ඉගෙන ගන්න හැදුවා අයියේ අර මහත්තයා මට අත දුන්නේ ඕ නෝන ඉන දුන්නේ මේ මේ සමන් ටික ගන්න ඉරිසියා කාරියෝ අපි ජීවුන වෙනකොට දින ඉරිසියාව නේද අයියේ ඈ ඕ පඳුරු සිරි දලාලි මෙහාට වරෙන් බා මොනවද ඔය කරන්නේ ඇයි මේ බලහම මේ පළතුරු වේලිලා වතුර පොඩ ගියා හා හා මේ මුදලාලි මම මේ පල්ලෙහා බඩවැටියෙන් කඩාගෙන ආපු බලුදම් වලට බෝඩ් එකක් ගැහුවා වැල්වැටි තුරේ මාදම් කියලා අන්න හරි අන්න හරි කොහෙන් හරි ගෙනාවා කිව්වොත් වහා වුණත් කන જાතියේ සෙට් එකනේ මෙහෙ ඉන්නේ බලලා බෝඩ් ටිකක් අහපන් හැම පළතුරකටම හොඳේ මේ මුදලාලි ආ අර 2.50ට ගත්ත සිදරම් ටිකට බෝඩ් එකක් ගහමු යේ ඕස්ට්‍රේලියන් ග්‍රීන් ඔරෙන්ජ් කියලා අන්න ඔය උඹේ ඔන්න ඔය නිර්මාණශීලී මගඩි අදහසින්දනේ දවසකට උඹෝය කන පළතුරු කිලෝ 20ට මං ගණන් නොදා ඉන්නේ මොකද්ද දැන් ඔය සාක්කුවේ ගෙඩියක් වගේ තියෙන්නේ මේ අර තලිච්ච දෙලුම් ගෙඩියක් දෙලුම් කොහෙද බල තැලෙන්නේ දාපන් ආපහුල ඇල්ලට ආයේ නැතුව යකෝ තලිච්ච කනවා නම් බලලොවේ කෙහෙල් වලින් වගේ කහංගෝ මුදලාලි ආ මම මේ පළතුරු ගන්න ගත්තේ මුදලාලිගේ පවුලයි දුවයි කියනවා ඇහුණා පළතුරු කෑවම ලස්සන වෙනවා කියලා බොල බක්කන මීමෝ මුදලාලි ඔය ගොන් කතා උඹත් විශ්වාස කරනවද බොල ඇයි නැතේ බලහංකො උන් දෙන්න දිහා මම මේ පළතුරු කඩේ දාපු දවසේ ඉඳලා පළතුරු කනවා කනවා කො ලස්සන වුණාද ඕ නේ කක්කක් ඉති අර පළතුරු හොඳටම කන වවුල වඳුර වගේ ඔය වස කැතට ඉන්න බං අන්න අර බෝඩ් ගෑලි ටික ලියලා දාහන් මේ මුදලාලි ඈ අපි නිකන් බෝඩ් ටික ගහමුද මැන්ඩිස්ගේ වත්තේ මැංගොස් අර පළු ආවේ පළු ඇවරි වත්තේ ආනමාලු එතකොට මේ දොඩම් දුවේ පැණි දොඩම් වරකා පොලේ පැණි වරකා නාරම්මල හීන් නාරං එතකොට මේ ඕන්නම් අම්බම් පොල අල්පොන්සෝ නෑ 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 අම්බම් පොල අල්පොන්සෝ කිව්වහම නිකන් නමක් වගේ නේ බං අර නිකන් ගෝණ පොල චන්දරේ වගේ අම්බම් පොල කරත කොලොම්බෝ කියලා දාහන් නෑ මුදලාලි අම්බම් පොල විලාට් කියලා දාලා කොලම්බෝ කරත කොලොම්බෝ කියලා දාමුනේ ඉමත් හොඳයි නේද බං තව දාහන් දඹුල්ලේ මුකුත් මෙන්න නැති හින්දා දඹුළු ලාවුළු ඕ එහෙම ගැහුවහම වඩාගෙන අරන් යයි නේ බන්නේ ආයි අපි නිකන් එලාගෙන පොලිමට ගාමු මේ මුදලාලි වීරවිල වීර එතකොට මාදම්පේ මාදම් හිඹුටානේ හිඹුටු පේර ගස්ලන්දේ පේර ලැබුගම ගස් ලැබු එහෙම හොඳයි නේද මුදලාලි හොඳටම හොඳයි බං එනා සල්ලි දෙන්නකෝ කස්ටමර්ස් ලාගේ ඇරවටෙන්න ඩිජිටල් ප්‍රින්ට් එකෙන් ගහන් එන්න ඩිජිටල් ප්‍රින්ට් එකෙන් ගහන්න ඔන්න වෙලාවට තමයි ගහන්න ඉතන කන ගැලවෙන්න අතින් අඳහන් ඔයලිටි බැලන්ස් එකක් වගේ ඕවෙන් බහගිය ඔය පඳුරු සිරි මෙහාට වරෙන් එනවා මුදලාලි මේ මුදලාලි මම මේ තලිච්ච පළතුරු කෑලි වලට කපන ගමන් ගොන් ආ ඔය ඔක්කොම පළතුරු බීම එකට දාන්නද බං නෑනේ ඉදියේ තියෙන තලිච්ච ටික විතරයි පළතුරු බීම එකට දාන්නේ හොඳ කෑලි ටික ලස්සනට පැකින් කරලා ගාන අඩුවෙන් දාලා විකුණන්න තියනවා ඔන් ඔය ලොකු සුපර් මාකට් වල ඉලවලු පළතුරු ඔක්කොම එහෙම තමයි මුදලාලි කරන්නේ ඕනේ මේ නානන්විත ක්‍රියාවට කාහන් තව ගෙහෙ ගෙඩියා එපා මුදලාලි මං කාලා ඉන්නේ මේ 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 කාමරංක ටිකක් යනවා හොරයි වගේ බීමක්වත් ගහලා දාන්න බලමුද බං බීම හරියන්නේ නැහැ මුදලාලි අර සීනි මාරයක් කියලා ගහපු බෝඩ් එකක් වැඩක් වුන්නේ නැහනේ නේද මුදලාලි මේ පඳුරු සිරි මුදලාලි මේ දැන් තෙල් බේ නොගහපු ගහේ ඉඳුණු රසගුණ පළතුරු වගේ බොරු වලට මිනිස්සු අහුවෙනවා හොරයි මොකක් කරේ වෙනසක් කරන්නම ඕනේ බං මේක නේ මුදලාලි අපි මේ දැන් ගහෙන් කඩාපු කියලා දෙන පළතුරු කනකොට කටකාරවනවනේ නැත්නම් ආපාතට ඉදිලා තිබ්බට කනක
කට වතුර වගේ. අන්නේ ඒකනේ කේස් එක. මට කියන්න මේ ළඟදී නෝනා කෙනෙක් අඹගෙඩි පහක් ගත්තා. ගන්නකොටම මම කිව්ව පැණි බේරෙන රසාඹ කොටුවෙන් කඩාපු ගමන් ඉස්සලාම මට තමයි මේ වඩු එව්වේ කියලා. ඇත්තේ මුදලාලි? බොරු බං. නෝනා කිව්ව එහෙනම් ගෙඩියක් කපලම දෙන්නකෝ එකක් කාලා ඉතුරු හතර මට ගෙනියන්න බැරියයි කියලා. මගේ කකුල් නිකන් හිරි වැටිලා ගිහින් අත් දෙක වෙවුල වෙවුල ඉතින් කපලා ගෙඩියක් දුන්නා. එක කෑල්ලයි බං කෑවේ. ඇයි මොකෝ උනේ මුදලාලි? මොකෝ උනේ කියලා අහන්නේ? මොකද්ද මේ වතුර අඹේ කියලා මගේ මූණට අඹෙන් දමලෑරියා බං. ඈ මේ මට අදාසක් ආව මුදලාලි. මොකද්ද? අපි බෝඩ් එකක් ගහමු කැමැති තරම් අඹ කඩන් කන්ට කියලා ඕල්. ඔන්න කිව්වා. බහදන්නේ අඹ කඩන් කන්න ආස කට්ටිය මීන්තලේ අරින්නද? මේ කොහෙද බං එහෙම කඩාගෙන කන්න අඹ? නෑ මුදලාලි ආගන්ටකෝ. අපි මේ අඹ අපේ කඩේ ඉස්සරහා තියෙන කොට්ටන් ගහේ එල්ලනවා හරිය? ආ. එල්ලලා පොළොවේ හැමත් ගහ යටින් තියලා තියෙනවා. ආ. කඩන් කන්න කැමති අය ආවම පොල්ලක් අතට දීලා ගහලා කඩා ගන්න කියලා කියනවා. අදට අඹ වලට සල්ලි ගන්නවා. කොහොමයි වැඩේ? අදහස හොඳයි. පොල්ලක් එහෙම මෙහෙම මිස්සලා ගිහින් පාරේ යන කාගේ හරි ඔළුවක වැදිලා මැහුම් හත අටක් දාන්න උනහම අඹලාභයයි නේද බං? ඒකෙහිඳ දැනට ඔය නිකන් විකුණහම් අඹගොඩ ඔය සින්දු නවත්තලා රේන නෝනට මොනවද ඕනේ කියලා බලහන්කෝ අම්මා හැට පොලක් විතර ශරීරයේ හිල් විදිලා තියෙන විදිල්ලෙන් අපි මොලේ පාවිච්චි කළොත් පර්ස් එකෙන් හොඳ ගානකට විදගත්ත හැකි හොඳේ අම්මේ නෑ මුදලාලි හැබැයි නෑ නම් විදලා නේද එස්කියුස් මී මට ෆෲට්ස් ටිකක් ගන්න ඕනේ ආ එන්න නෝන එන්න එන්න ෆෲට්ස් තියෙනවා තව පළතුරුත් තියෙනවා අතා දෙකක් නෑ අපි මුලින්ම දාමු නෝන කොමඩු ගෙඩියක් ඔන් එයි මම බඩු ඉලන්නේ ඉස්සෙල්ලා උගලම මට පෙනි කොමඩු ගෙඩියක් දාන්න හදන්නේ නෝන කිහිනාවයි ඇඟේ හැඩේ දැක්කම මට හිතුණා පෙනි කොමඩු ගෙඩියක් දෙන්න මොකද මොකද මගේ ඇඟේ හැඩේ පෙනි කොමඩු ගෙඩියක් වගේද ගෝලියක් වගේද මෙන්න මෙහාට වෑම් මෙන්න මෙහාට වෑම් නෝනා අංකල් වස විස නැති තෙල් බේත් නැති නැවුම් පළතුරු විතරයි අපි ළඟ තියෙන්නේ නෑ ඉතින් ඔය සමහර වෙලා අපිට කාබයිට් ගහපුවා ඉල්ලනවනේ අන්න ඒකයි අනේ එව්වනම් ඔන්න අපි ළඟ නෑ ටිකක් නිල වැඩි වුණාට හොඳ බඩු විතරයි අපි ළඟ තියෙන්නේ හොඳේ ඔකේ ඔකේ මුදලාලි අංකල් මට ගන්න ප්‍රශ්නයක් නෑ මට තෝන ෆ්‍රෙෂ් ඒවා තමයි ඔකේ නෝනා මේ නෝනාගේ තින් එහෙම පේන්න නැති වුණාට දන්න කෙනෙක් ඉන්නවා නම් ගෙනihin දෙන්නකෝ මේ මූනේ රැලි මැකෙන ෂෝක් සීනි කැගිරි ගෙඩියා මේකට මූනේ රැලි යනවද මුදලාලි අංකල් නැතුව අනේ මට නම් ඕනේ මුදලාලි අංකල් ඔය කාටහරි දෙන්න මේ මට ගෙඩි පහක් විතර දෙන්නකෝ ඒයි මුදලාලි අර සතියෙන් බඩේ තෙල් තට්ටුව නැත්තටම නැති වෙන කටුවාත අන්නේ ගෙඩි පහක් විතර දෙන්නකෝ නෝනට එපා වුණාට වෙන කාට හරි දුන්නේ නැහැ කිනේ ඇක්චුලි මුදලාලි අංකල් ආ මේ මෙයා කියනවා වගේ බඩේ තෙල් තට්ටුව යනවද බලා ඉඳදී යන්නේ අනේ ඔය කාට හරි දෙන්නේ කෙනෙක් ගෙඩි පහක් විතර දෙන්නකෝ හරි හරි නෝන ඇත්තටම නෝන අපි මේ කරන්නේ සමාජ සේවයක් ඕක දොස්තර කෙනෙක් කිව්වා නම් එහෙන ගාණක් ගන්නවනේ අපි නොමිල කරන්නේ දැන් මේ හැම ඇදලා පාට වෙන කාමරංක ගැන කවුරුත් නෝනට කියලා දීලා නැහනේ නේද අනේ මුදලාලි කනකොට මේ මිස්කිනි කයිවරි ලුක් එක කෙනවද නෑතුව අනේ මුදලාලි එහෙනම් කාටරි එක දෙන්න පුළුවන් මට ඒකිනුත් කිලෝ දෙකක් දාලා දෙන්නකෝ මේ ඔන්නේ වැවෙන නස්නාරංගෙදි විස්සක් එක්කම රුපියල් 760 පැත්තකට දාන්න කොනෝනා මුදලාලි අංකල් සල්ලි හරි 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 නෝනා දෙයියන්ගේ පිටයි ගෝඩ් බ්ලෙස් යු ගින් ආයි එන්නකෝ ආම් බලාගනින් නෝනලට බිස්නස් කරන්න හැටි හරිද අඳුරුසිරි පඳු අයියෝ මොකද බං ඔය කෙහෙල් මලේ එල්ලිලා සතෙක් වගේ ගෙඩියක් කන්නේ ගන්නි පමුදලාලි මේ සත්තු කාල වගේ පේන්නයි මෙහෙම කරන්නේ මේ ගහපුවා සත්තු කන්නේ නෑනේ ගොඩක් ඉන්නකෝ මා කටක් කා
අපි හිතාගනින් අන්න මහත් එක්කෙනම මේ පැත්තට. හරි. එන්න මහත් එන්න මේ මොනවද බැලුවේ? මම මේ ආවේ පළතුරු පොඩ්ඩක් ගන්න වේ. පොඩ්ඩක්? ඔව් ඉතින් අතේ සල්ලි වලට අනිත් කඩ වලින් ගන්නව නම් පොඩ්ඩයි. හැබැයි ඉතින් අපේ කඩෙන් ගන්නව නම් ගොඩයි ඈ. ඒවට උදලාද? එහෙනම් බලමු මේ පොඩ්ඩක් මේ බේජ් ගාපුව නෙමෙයිනේ. මහත්තයා මේ බලන්න මේ කේල් මල. මේක. මේ දැන් මේ කුරුල්ලෙක් කනකොට මම එලෙවෙ ෂොක් කියලා. ඒත් මේ ගාපුව සත්තු කරවේ. බලන්නකො ඉතින්. කඩක් කන. කාගේද? අර ගියේ කුරුල්ලගේ ඔ. ආ. දැපැත්තකින් හිටහන්. මේ මහත්තයා බේත්ල් ගහපුව අපි විකුණන්නේ නැහැ. හොඳේ. ඔව්. හොස්පිටල් කීයකට අපෙන් පළතුරු ගෙනියනවා කියලාද ඉතින්? මුදලාලි අර මේ දිම්මගේ පළතුරු ඕඩරේ හදලා තියෙන්නේ හොඳේ. මේ ඒකට අර ඇඟේ ශක්තිය වැඩි වෙන අලිකට peerයි අර තරුණ බව රැකදෙන ජමනාරණුයි දැම්මනේ නේද? ඔව් මුදලාලි. අර දිම්මගේ වයසක සෙට් එකට අර තිරියම් වෙන්න මර්ථවාලු කෙල්ලවරයෙකුත් දැම්මා ඔ. ආ ඒකම අර ජවය ගායේ වැඩි වෙන කිලෝ peerකට දිහිකුත් දාහන්. මේ කොණ්ඩේ රවුල් කළු වෙන මේ අල්පොන්සෝ අම්මා දැම්මා. මේ මහත්තයට මොනවයි දන්නේ ඕනනේ. මේ මුදලාලි මේ වට දෙන්නකෝ මර්ථවාලු එවරියයි තිරියන් වෙන. එතකොට අර මේ ජමනාරන් දාන්නද තරුණ බව රැකදෙන. ආ දාන්න දාන්න. තව අර කිලෝ peerයි අල්පොන්සෝ අම්මායි ඒකත් දාන්නකෝ. ජවය ගායේ වැඩි වෙන කිලෝ peerයි කොණ්ඩේ රවුල් කළු වෙන අල්පොන්සෝ අම්මායි නේද? අරි ඕත් දැම්ම මහත්තයා. ඔක්කොටම 2830යි 780යි ඔ. 780 පැත්තකට දාන්නකෝ මහත්තයා. අවුදන් සල්ලි. හරි හරි. ආයි එන්නකෝ දෙයියන්ගේ පිටේ ගෝඩ් බ්ලෙස් යූ ඈ. මුදලාලි ඔන්න මාකටින් නම් මාකටින් හොඳේ. නෑතුව. මේ මුදලාලි. අයිබන්. මම්මි කල්පනා කළේ ඒ පළතුරු ගණන්ද දන්නේ නෑ නේද? නෑ ඉතින් මෙහෙමී කරන විදියට එහෙ ගියාමත් මුදලාලිටයි මටයි පළතුරු කඩයක්මනේ කරන්න වෙන්නේ. ඔහෙ ගිහින්ද බලොන් බයි මයි මේ පළතුරු කඩ දාන්න කතා කරන්නේ. අපායෝ. ඈ ඒ සාගහන පළතුරු විකිණිල්ලට මුදලාලි හිටන් ඉන්නේ අපාය නැතුව දිව්‍ය ලෝකයන්නේ. අපායද? මං මේ පණ බයේ ඉන්නේ පණ පිටින් යයිද කියලා බං. අන්න බොලේ යන්න වීසා ගහලා ෆ්ලයිට් ඩිලේ වෙච්ච එකක් එනවා. මුදලාලි. මූණ බල්ල පුළුවන් නම් කියන්න දිව්‍ය ලෝකෙද අපායද? මෝනේ ඇටියට නම් අපාය ගියත් එහෙ සතියක්වත් තියාගන්න පාටක් නෑ බං. පරිස්සමින් ඉල්ලන දේ දීහම හොඳේ. ඒ කොල්ලෝ අචි වරක තියෙනවද පැණි වරක? අනේ අචි වරක නම් මේ දැන් ඉවර වුණේ ඕන්. අපත බොල. අපේ වරක වලට පට්ට ඉල්ලුමක් නේ තියෙන්නේ. ඈ අපේම ගොවිපළවල් වල අපේම ලඳුන්ගේ දෑතින් නෙලාගත් සියර සියය ස්වභාවික පැණි වරක අනිත් ලෝඩ් එක අද හවස තමයි වරකා පොලිඳන් එන්නේ. එහෙමයි. ඈ එතකල් දැනට දෙන්නේ ෂෝක් දූරියන් ගඩියක් කොන්. දූරියන්? ඈ ඊයේද කොයිදෝ? වරක වලට වඩා පොඩ්ඩයි වැඩි. 2300යි යෝන්. ඈ හා පද බොල. එතකොට මං උඹලගේ වරක ගඩියක් කීයේ? අපේ වරක ගඩිය 2000යි යෝන්. දූරියන් ගඩිය 200යි වැඩි. ඈ බං. ඇටි ඔය වරක ගඩිය ඇතුලේ රුපියල් 1000ක gift voucher කියලා තියෙන්නේ. ඒකක්වත් තියනවද? ඒක රුපියල් 2000ක වරක. ඇටි ඇත්තටම අපේ පැණි වරක වල තියෙන ඖෂධීය ගුණය ගැන නොදැනනේ ඔය කතා කරන්නේ. හෑ ලියන් දෙව්ලියන් කරන අංගනන් දෙවංගනන් කරන සොබාරු සපුවේ මාහඟි වටනා රහස් රැගත් පැණි වරක ගෙඩිය දෙස් විදෙස් රුවැත්තියන්ගේ රස රහස. හෑ වම් පුතේ මේ කොළු ඇටි උඹ ඇත්තමද උතේ කියන්නේ? ආයි මමකට බොරු කියන්නේ. ඊයේ ගෙඩි 20ක් තිබුණා. ඒ දික දීපිකා පදුකෝන් ගන්නකොට ආශ්චර්ය මෙතන. එයාට දෙන්න බඩු නෑ. දෙන්න හොඳට වරන්ඩු වුණා වන්. ඒ උදේ උදේ අති මෙන්න මෙතන 2000ක් තියෙනවා. තැන්ක්ස් වන් හවසට එන්න. මට පැණි වරක දෙතියක් තියවමයි උදේ. හරි හරි අති අති ගින් එන්නකෝ. තැන්කු වෙරි වච්චේ උදේ. හරි හරි. මුදලාලි. ඈ පදුකෝන්ගේ පින්තූරයක් ගේන්න පානක් කියලා වඳින්න අයියකෝ. අහ්
අඳුරු සිරින් බ කොහෙද බං ගියේ මම මේ බෝඩ් එකක් ඇඳන් යන්න කියලා ගියා මුදලාලි දුංගසයිද ඔකසල් කියලා ෂා දුංගාලයි දෙව්වා කිව්වහම මිනිස්සු මාරාසයිනේ ඇත්තටම බොය දුංගාලද බං ඕව ඉදවන්නේ ඕ තේරම කේචන් ටික ලොරියට පටවලා ඉදිපස්ස වහලා ලොරිය ස්ටාර්ට් කරලා සයිලන්සරෙන් එන දුම බටේ කාදරේ ලොරිය ඇතුළට දැම්මා විනාඩි පහක් කෙසෙලි දිලා ඈ යකෝ ඌව මිනිසුන්ට කන්න හොඳයිද බං අනේ අන්න මුදලාලි යන්න අපි මෙච්චර කල් කන්න දුන්නේ හොඳ පළතුරුය මේ ඔය ඇඹුම් ගෙඩියක් කනගනම් මේ පරුවේගෙන එන අලිගැට පේර ටිකත් විකුණ ගන්න විදිහක් කල්පනා කරහන්කෝ ඒ ටික නම් කොට දාන්න අමාරුයි මුදලාලි ජූස් වලට තමයි ඉති එහෙමද අමේ ඔන්න ඔය විකුණ ගන්නම බැරි පළතුරු ටිකක් අරන් තියහන් අපේ පවුලටයි දුවටයි මූණේ උලන්න හොඳේ යකෝ ඔය බලහල්ලකෝ මට ඒක මතක් වුණේ නෑනේ මුදලාලි මොකද්ද ඇවකාඩෝ ෆේස් වොෂ් පපයා ෆේස් වොෂ් බනානා ෆේස් වොෂ් හර්බ ප්‍රොඩක්ට්ස් පුරුබෝටි බෝතල් වල අසුරා සිත් ගන්නා සුදු ලේබලයකින් වැඳ පොඩ විකුත් කළා ඔකේ කියන්නේ ලේබලේ ලස්සනට ගැහුවා නම් මූණවල් මක බෑවිලා ගියත් ගන්නවා මුදලාලි අදහස හොඳයි උඹට පුළුවන් ද ඔක හදන්න දැන් මොකද බැරි මුදලාලි මට බ්ලෙන්ඩරයක් දෙන්නකෝ අලතුරු ක්‍රීම් කළා ෂැම්පු කවලම් කරලා ගත්තම පිරිනවා අවුලක් නෑනේ අඳුරු සිරි පුතේ මුදලාලි අනේ නම් බලා ඉන්න තු දැම්මම පටන් ගනින්කෝ මේ අපේ ගෙදර බ්ලෙන්ඩරේ ගෙන අහලා දෙනකන් උඹ ලේබල් ටික ගහලා බෝතල් ටික හොයලා ලෑස්ති කරගනින්කෝ පළයන්කෝ ඉතින් පළයන්කෝ යකු පුදුම සල්ලි හදිස්සියක් නේ තියෙන්නේ ආ එන ගින්නෙන් තංගේ ආ මුදලාලි මම මහදෙන සෞඛ්‍ය පරීක්ෂක මේ මොනතර බෝතල් වල තියෙන්නේ ෆේස් වොෂ් ෆේස් වොෂ් නේද ආ ඔය මේ කවුද තියලා ගිහිල්ලා මහත්තයෝ මේ හවස යන ගමන් අරගෙන යන්නම් කියලා ආ අර ජීප් එකේ ඉන්න ගෝලයාගේද මෑන්ස් ඔක්කොම කිව්වා මුදලාලිත් කලබල කරන්න නැතුව ගිහිල්ලා ජීප් එකෙන් වාඩි වෙන්නකෝ වැඩි විස්තර පොලිසියට ගිහිල්ලා කතා කරමු ආ නම්බර් එකේ ෆේස් වොෂ් නේද මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ